ලෝක සංචාරක දිනය අදටේදී තිබෙනවා මෙවර එෙහිතේම අවබවට පත්ව ඇත්තේ සංචාරක හා හරිත ආයෝජනයයි මේ සැමැරීම වෙනෙන් කටුණනාක ගුවන්තුොටුපලේදී විශේෂ වැඩසටනක් අද පෙවැත්වනා. සංචාරක ප්‍රවර්ධන කාර්යාලයේ මගිනුයි මේ සංවිධන කරතිබුණේ. ලෝක සංචාරක දිනය නිමිතිකර ගැනමින් සංචාරක රජ්‍යාමාත්‍යංශය සංවිතාන කළ ජයිස්ත්‍රී ලංකා උත්සවය ඊයේ පැවැත්වනා ඒ සංචාරක රාජ්‍යමාත්‍යය ඩයිනාගමගේගේ ප්‍රධහනත්තයෙන්. සංචාරක ශේෂත්‍රයේ ප්‍රවර්ධන දෙසා මහගු මෙහවරක් කිටුකළ, ප්‍රීන සූපේදී ආචාරය දේශබඳධූ පබ්ලිස් සිල්වා මෙහිදී ඇගේීමට ලක්කෙරුණා. මෙ අතර ලෝක සංචාරක දිනේ නිමිතිකර ගන්මින්, පරිසර වැඩ් සටහනක් ඊඒ ක්‍රියාත්මක වුණ, ඒ අලුද්ගම සංචාරක කලාපය ්ලාස්ටික් වලින්තොර කලාපයක් කිරීම අරමුණු කර ගනිමින්. ලෝක සංචාරක දිනේ නිමිතිකර ගනිමින්, පේරාධනිය ජාතික උද්බිත උද්‍යානේදීද විදෙස් සංචාරකින් පිළිගැනීම උත්සවයක් අද පැවැත්වුණ. ශ්‍රී ලංකාවේ ආර්ථිකේට ඩොර් එක් කරන ප්‍රධානදායම් මාර්ගයක් වන්නේ සංචාරක කර්මාන්තයයි. මෙම ශේෂත්‍රයේ පදනම් කරගන්මින් අපේ රටේ විවිධ වූ රැකයාරාශයක් නිර්මාණය වීතිබෙනවා පස්කු ප්‍රහාරයක් කොවිට වසංගතයක්ත් රටේ පැවැති දේශපාලන අස්ථාවරත්වය ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනමින් අපේ රටේ සංචාරක ශෂේෂත්‍රයට දැඩි පල පෑම් එල්ල වුණා මේ හමේ අපේ රටට දැඩි ඩොලර් අර්ු දේකට මුහුණ පෑමට සිදුණා අදවන විට මෙරට සංචාරක කරමමාතය ි. විදක් දක්නට ලැබෙනවා. මේ වසර තුළ මෙරටට පැමිණි සංචාරකීන්ගේ සංඛ්‍යාව ඊයේ දිනයවන විට මිලියනය ඉක්මවාගයා. ඒ රුසියානු ජාතික ඇලෙක්ස් මස්කෝසිය පවුලේ සමාජකින් සමඟ පැමිණීමත් සමඟයි. දෙදහස් ධනාවෙන් පසු මෙරටට පැමිණි සංචාරකන්ගේ සං්‍යාව, මිලියනය ඉක්ම වූ පළමු අවස්ථාවද මෙයවෙනවා. රීලෝක සිදුවන උනුසු පොතැනකඩ සිත නි ිය් චනල් එක අදම සබස්ටරප කරන්න.